Ehipassiko. Ehipassiko. Enna. Enna. Dharmaya dakinna. Dharmaya dakinna. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Vasanavanta karunika pinvatuni, me pinvat hemadenama adadavase me himidiri udasana balapurutu anni Swarnavahini Ehipassiko tulin vikasane karnu labana me dharma anusasanava savane kirima sandaha. E nisa me utum saddharmaya savane karala e dharane karagana e anuva tamange melava jeevitaya sarthaka karaganimin sansaragata jeevitaya paralava jeevitaya me delavama suvapat karagannata me udara dharma anusasanava hetu vasana veva kiyana pavitra sitivilla ati karagena metan sita obe desavan yomu karannata ona. Pinvatuni ada obata me dharma anusasanava sandaha ma toragatte ඉතාමත් වටිනා සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍රයේ නම තමයි පහාරාද. මේ පහාරාද කියන සූත්‍රය තමයි ඔබට මේ වෙලාවේ හැටියට කෙටියෙන් පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වන්නේ. පින්නතුනි එක දවසක් මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වේරංජා කියන නගරේ කොහොඹ ගසක් ළඟ සමාධි සුවයෙන් වැඩ ඉන්න අවස්ථාවක එතෙන්ට එනව පින්වතුනි පහාරාද කියන මේ අසුර නායකයා. එතකොට පහාරාද කියලා කියන්නේ අසුර ලෝකේ ඒ අසුරයන්ට නායකයෙක් වෙච්ච කෙනෙක්. මේ දිව්‍ය ලෝකේ දෙවියෝ අතර කොටස් දෙකක් තියෙනවා, සුර අසුර කියලා. ඔබ අහලා තියෙනවා සුර අසුර කියලා. ඒ වගේම මේ සුර අසුර කියනකොටම මතක් වෙන්නේ මේ සුර අසුරයන්ගේ යුද්ධය පිළිබඳව. මේ දෙගොල්ල අතර නිතර යුද්ධයන් හටගන්නවා. එතකොට මේ සුර කියලා කියන්නේ සම්මාදිට්ඨික දෙවියෝ. පින් කරලා යහපත් දේවල් කරලා සම්මාදිට්ඨියට පත්වෙච්ච අය තමයි සුර කියලා කියන්නේ. එතකොට සුර දෙවියන්ගේ නායකයා තමයි සක්‍රයා. සක්‍රයා සම්මාදිට්ඨික සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට සක්‍රයා ප්‍රධාන කොටගත් සම්මාදිට්ඨික දෙවිවරුන්ට අපි කියනවා සුර කියලා. එතකොට මේ දිව්‍ය ලෝකෙම ඉන්නවා අසුර කියලා දෙවියොත්. මේ අසුර දෙවියෝ කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ. මිත්‍යා දෘෂ්ටික අය. ඒ වගේම
නිවන පිළිබඳව අවබෝධයක් නැති ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති නමුත් දිව්‍ය ලෝකේ ඉපදිච්ච අය තමයි මේ අසුර කියලා කියන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා දිව්‍ය ලෝකේ කෙනෙකුට උපදින්න පුළුවන්ද කියලා. පින්නතුනි ඒක මෙන්න මෙහෙම ඔබට පැහැදිලි කර දෙන්නම්. අපි දකිනවා පින් කරන මිනිස්සු යහපත් දේවල් සමාජ සේවාවන් හොඳ වැඩ කරන මිනිස්සු අපි දකිනවා අනන්තවත් මේ සමාජයේ. හැබැයි හොඳ වැඩ කරන යහපත් දේවල් කරන සමාජ සේවාවන් කරන මිනිස්සු හැමෝම බෞද්ධයෝද හැමෝම සම්මාදිට්ඨික අයද? ඇයි පින්නතුනි පින් කරන්නේ නැද්ද අන්‍යාගමික අය? බුදුදහම අදහන්නේ නැති අය පින් කරන්නේ නැද්ද? කොච්චර කරනවද? සමහර වෙලාවට දානි පවා දෙනවා. බුද්ධාගම නොවුනට බෞද්ධාගමික නොවුනට සමාජ සේවාවල් කරන මිනිස්සු කොච්චර ඉන්නවද? හොඳ වැඩ කරන අන් අයට උදව්පකාර කරන මිනිස්සු අනන්තවත් ඉන්නවා. දැන් සතෙකුට දානයක් දුන්නත් ආත්ම 100ක් සුගතිගාමි වෙනවා. එතකොට ඒ වගේ බුදුදහම ඇදහැව්වේ නැති වුණාට එහෙම යහපත් වැඩ කරන මිනිස්සු අන්න මිය පරලව ගිහිලා දිව්‍ය ලෝකෙ ඉපදිනවා. අන්න ඒ බඳු අය තමයි මේ අසුර දිව්‍ය ලෝකේ මිත්‍යා දෘෂ්ටිකව ඉන්නේ, ගැටුමට බර අය. එතකොට මේ අසුර කියන ගැටුමට බර මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ නායකයෙක් තමයි පහාරාද කියලා කියන්නේ. අසුර ලෝකේ නායකව දෙන්නෙක් ඉන්නව පහාරාද සහ වේපචිත්ති කියලා. එතකොට අපේ මේ මාතෘකාවට අදාළ වන්නේ අසුර දිව්‍ය ලෝකේ එක් නායකයෙක් වන පහාරාද කියන මේ දෙවියා, මේ දිව්‍ය නායකයා. එතකොට මේ දිව්‍ය නායකයා එක දවසක් බුදුහාමුදුරුවෝ ඒ වැඩ ඉන්න තැනට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනේ ඉන්නවා සිව්වනක් පිරිස. කවුද ඒ සිව්වනක් පිරිස? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට මේ බණ අහන ඔබ, බණ කියන මම, පැවිදි වෙච්ච අය, ගිහි අය, මේ සෑම කෙනෙක්ම මේ කොටස් හතරෙන් එකකට වැටෙනවා. එක්කෝ භික්ෂු, එහෙම නැත්නම් භික්ෂුණී, උපාසක උපාසිකා. මෙන්න මේ කියන සිව්වනක් පිරිසට. එතකොට මේ පහාරාද කියන මේ දිව්‍ය නායකයා අහන්නේ මේ සිව්වනම් පිරිස ඇයි මෙච්චර බුදු දහමට ඇලුම් කරන්නේ? ඇයි මෙච්චර බුදු දහමට කැමති? ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, ඔබ හිතුවද ඇයි අපි බුදු දහම අදහන්නේ? ඇයි අපි පින් කරන්නේ? මේ උතුම් නිර්මල දහම අනුගමනය කරන්නේ ඇයි? එතකොට අපි මේ බුදු දහමට පැහැදිලා ඉන්නේ කුමන හේතුවක් නිසාද? සමහර වෙලාවට උප්පැන්නේ බෞද්ධ කියන ඒ නාමය තිබුණ පමණින්ද? එහෙ නැත්නම් අම්මා තාත්තා බෞද්ධ වුණ පමණින්, පරම්පරාව බෞද්ධ වුණ පමණින්ද අපි බෞද්ධ වුණේ? එතකොට ඇයි අපි බුදු දහමට පැහැදුනේ? මෙන්න මේ පිළිබඳව අපි කරුණු අවබෝධ කරගන්නට ඕන. ඒ සඳහා වටිනා සූත්‍රයක් තමයි මේ පහාරාද කියන සූත්‍රය. පින්නතුනි මතක තියාගන්න ඕන, ඔබ මේ කරුණු කාරණා අවබෝධ කරගත්තා නම් කවරදාකවත් ඔබට බුදුදහම පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට යම් පුද්ගලයන්ගේ දුස්සීල වැඩ, යම් යම් ක්‍රියාකලාපයන් නිසා ඔබට ධර්මී පිළිබඳව කලකිරීමක්, බුදුදහම පිළිබඳව, ධර්මරත්නයේ සංඝරත්නයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙන්න පුළුවන්.
ඒ කලකිරීමක් ඇති වෙන්නේ ඔබ පුද්ගලයන් සරණ ගියපු නිසා එහෙම නැත්නම් ඔබ බුදුදහමට පැහැදුනේයි කියලා හරියට දන්නේ නැති නිසා හරියට කරුණු කාරණා දන්නවනම් ඔබ කිසිසේත්ම අපහැදීමක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ එහෙනම් මේ වෙලාවේ මේ පහාරාද කියන දෙවිය අහන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශාසනයට ධර්ම රත්නයට සංඝ රත්නයට මෙච්චර මිනිස්සු පහදින්නේ ඇයි මොකද්ද මේකට හේතුව ඒ වෙලාවේ බුදුහාමුදුරු නිහෙදව ඉඳලා උන් වහන්සේ ප්‍රශ්න විසඳන ආකාර ක්‍රම තුනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳන ආකාර තුනක් තියෙනවා එකක් තමයි උන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නෙට එක එල්ලේම අනිත් පැත්තට පිළිතුරු දෙන එක ඔය එක ක්‍රමයක් කියන බුදුරජාණන් වහන්සේ එහෙම බලන්නේ ප්‍රශ්නයක් අහපුවම ප්‍රශ්නයක් පැන නැගුණම ඒ ප්‍රශ්නේ අහන පුද්ගලයා පිළිබඳව කල්පනා කරලා අවබෝධ කරගෙන තමයි මේක තේරුම් ගන්න පුළුවන් විදිහ අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ එහෙනම් එදත් මොකද කරන්නේ අර එක එල්ලේම පිළිතුරු දෙන්න කියන ඊළඟට උන්වහන්සේ තවත් පිළිතුරු දෙන ක්‍රමයක් තමයි යම් කිසි දෙයක් ඇහුවම ඒ පිළිබඳව බෙදලා බෙදීම් ඒ කියන්නේ කොටස් කරලා කොටස් වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා ඊළඟට අනිත් එක තමයි අහන්න කෙනාගෙන් නැවත ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ මාර්ගයෙන් අර ප්‍රශ්නෙට පිළිතුරු දෙන ක්‍රමය එතකොට මේ පහාරාද කියන දිව්‍ය නායකයාත් ඇහුවා සිව්වන පිරිස මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේයි පහදින්නේයි මෙච්චර කැමතියි ඒ මහානකොට බුදුරජාණන් වහන්සේත් මේ විසඳන ක්‍රම තුنين ප්‍රශ්න විසඳන ක්‍රම තුنين අන්තිම විසඳන ක්‍රමය පෙරලා ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ අහන කෙනාගෙන් එතකොට පින්නතුනි මේ පහාරාද කියන දෙවියගෙන් අහන බුදුහාමුදුරු අසුරයන් වෙච්ච ඔබ මහ මුහුදට කැමතිනේ මහ මුහුද කැමත් එහෙම නැත්නම් මහ මුහුදට ආසාවෙන් මහ මුහුද ඇසුරු කරගෙන ජීවත් වෙන පිරිසක් තමයි අසුර කියලා කියන්නේ එහෙනම් ඔබට පුළුවන් ද පිළිතුරු දෙන්න ඇයි ඔබ මහ මුහුදට මෙච්චර කැමති ඇයි අසුර දෙවියන් වෙච්ච මේ ඔබ මහ මුහුදට මෙච්චර ඇලුම් කරන්නේ ඒ වෙලාවේ පහාරාද කියන මේ දිව්‍ය නායකයා බුදුරජාණන් වහන්සේට එතනදී පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේ අපි කරුණු අටක් නිසා මහ මුහුදට ඇලුම් කරමින් වාසය කරනවා මුහුදට අපි ආස කරනවා ඇලුම් කරනවා අන්නේ කරුණු අට අපි එකින් එක කෙටියෙන් විමසා බලමු ඇයි අසුර දෙවියෝ මුහුදට ඇලුම් කරන්නේ මුහුදට කැමැත්ත ඇතිව වාසය කරන්න කියලා. කි පළවෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේ අපි මුහුදට කැමැත්තෙන් ආසාවෙන් ඇලුම් කරමින් වාසය කරන්නේ පළවෙනි කාරණේ තමයි මුහුද ක්‍රමයෙන් ගැඹුරට යන එකක්. වෙරළ ඉඳලා ක්‍රමානුකූලව තමයි මුහුද ගැඹුරට යන්නේ. දැන් ලිඳක් වගේ එක පාර ගැඹුරක් නෙවෙයි තියෙන්නේ වෙරළට ගිහිල්ලා බලපුවම ක්‍රමානුකූලව තමයි පින්නතුණි මුහුද ගැඹුරට යන්නේ ඔන්න ඕක පළවෙනි එක ඊළඟට මේ අසුරයා කියනවා දෙවනි කාරණේ තමයි මහා සාගරය කිසිම මොහොතක වෙරළ ඉක්මවා යන්නේ නැහැ වෙරළ ඉක්මවා යන්නේ නැහැ ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මහා සාගරයේ තියෙන විශේෂත්වයක් තමයි මහා සාගරයේ කිසිම අවස්ථාවක මලකුණු තියාගන්නේ නැහැ මිනී තියාගන්නේ නැහැ ගොඩට ගහනවා අනේ ඒ නිසා අපි කැමති මහා මුහුදට ඊළඟට හතරවෙනි කාරණේ තමයි ගංගා යමුනා අචිරවති ආදී මේ මොන ගංගාවෙන් වතුර ආවත් ඔක්කොම මුහුදට වැටුණට පස්සේ අපි පොදුවේ භාවිතා කරන්නේ මුහුදු ජලය කියලා.
අන්න ඒ නිසා අපි කැමති. ඊළඟට පස්වෙනි කාරණය මොහොතට කොච්චර වතුර ආවත් කොච්චර වැස්සත් අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මොහොතට ඇලුම් කරනවා. ඊළඟට හයවෙනි කාරණය මොහොතේ වතුරවල තියෙන විශේෂත්වය මේ කොතනින් කොයි පැත්තෙන් මොහොතේ වතුර අරගෙන බැලුවත් දිවේ ගාලා ලුණු රසය දැනෙන්නේ. එකම රසයයි. අන්න ඒ නිසා අපි කැමති මොහොතට. ඊළඟ එක කියනවා මේ අසුරයන් මොහොතට ඇලුම් කරන හේතුව මේ මොහොතේ තියෙන වටිනා කියන වස්තු. වටිනා කියන වස්තු තියෙනවා. අන්න ඒ නිසා අපි මොහොතට කැමති. ඊළඟට අන්තිම කාරණේ විදිහට කියනවා මේ මහ මොහොත කියලා කියන්නේ මහා අද්භූත තැනක්. අද්භූත සත්වයන් වාසය කරන තැනක්. ඒ නිසා අපි මහ මොහොතට ඇලුම් කරනවා. අන්න ඔය කරුණ අට එදා බුදුරජාන් වහන්සේට අසුර දිව්‍යලෝ මේ පහාරාද කියන දෙවියා පැහැදිලි කරනවා. ඒතර බුදුරජාන් වහන්සේ මේ කරුණ අල්ලලා අනිත් පැත්තට මේ සිව්වණක් පිරිස බුදු සසුන වෙනුවෙන් පැහැදුණියයි කියලා මේ මොහොත උපමා කරගෙන දේශනා කරන පළවෙනි එක තමයි මේ මොහොත ක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. ඒ කියන්නේ ක්‍රමයෙන් තමයි ගැඹුර කරා යන්නේ. අන්න ඒ විදිහට තමයි බුදු දහමත් ක්‍රමානුකූලව තමයි නිවන කරා ගමන් කරන්නේ. එක පාරට කෙනෙකුට නිවන් දකින්න බෑ. එක පාරට සෝවාන් වෙන්න බෑ, සකුරුදාගාමි වෙන්න බෑ, අනාගාමි වෙන්න බෑ, රහත් වෙන්න බෑ. ඒකට ක්‍රමානුකූලව ප්‍රතිපත්තියක් තියෙනවා. පන්සිල් වලින් පටන්ගෙන සීලයෙන් පටන්ගෙන ක්‍රමානුකූලව යන ගමනක්. අපි එකපාරටම මොහොත මැදට ගිහිල්ලා දැම්මොත් එහෙම අපිට පීන ගන්න බැරුව අපි මැරෙන්න පුළුවන්. අනිත් වගේ තමයි බුදුදහම තුලත් එකපාරට කෙනෙකුට මේ අවබෝධ කරගන්න බැහැ. ක්‍රමානුකූලව යන්න ඕන ගමනක්. අර මොහොත ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ ධර්මයත් බුදුදහමත් ක්‍රමානුකූලව තමයි ගැඹුර කරා නිවන කරා අපිට ගමන පෙන්වන්නේ. අන්න ඒ නිසා සිව්වණ පිරිස බුදුදහමට කැමති ඇලුම් කරනවා. ඊළඟට දෙවෙනි කාරණේ පැහැදිලි කළ දෙනවා. මහමෝද කිසිම අවස්ථාවක වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ඒ කියන්නේ හැම තැනම වෙරළක් තියෙනවා. හැම තැනම වෙරළක් තියෙනවා. මේ වෙරළ ඉක්මවා කිසිම මොහොතක යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනි බුදුදහමෙත් මේ වෙරළ තමයි සීලය. සීල ඉක්මවා යන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ සීල ඉක්මවා යනවා නම් එතන පින්නතුනි ධර්මයට ඇතුළත් වෙන කෙනෙක් නෙවෙයි. මේ සීල ඉක්මවා යන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඊළඟට තුන්වෙනි එක තමයි මේ මහ මොහොතේ මලකුණු තියාගන්නේ නැහැ. අපි කියමු මොහොතට ගහගෙන ගිහිල්ලා හරි කවුරු හරි මැරුණා කියලා බෝට්ටුවක් පෙල්ලිලා හරි ඒ මැරුණොත් එහෙම යම් කිසි කෙනෙක් දවසක් දෙකක් ඇතුළත මේ මිනි ගොඩ ගහනවා. ගොඩට එනවා. අන්න ඒ වගේ තමයි මේ බුදුදහම තුල ඒ වගේ මේ මලකුණු කියලා මෙතනින් පැහැදිලි කරන්නේ දුස්සීලය. එනම් පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, දුස්සීල කෙනෙක් ඉන්නවා නම් එයා බුදුදහමට ඇතුළත් නැහැ. එනම් සිල්වත් බුද්ධ ශාසනයක් සිල්වතුන් වහන්සේලා සිල්වත් ගුණවත් උතුමන් ඉන්න තැනක් තමයි බුදු සසුන. අර මලකුණු තියාගන්නේ නැහැ වගේ මොහොතේ දුස්සීලය මේ ධර්මයට මෙහෙම නැත්තම් මේ සිව්වන පිරිසට අයිති වෙන්නේ නැහැ. ඊළඟට අනිත් එක තමයි පින්නතුනි මොන ගංගා වලින් යමුනා අචිරවතින් ලංකාවේ ගත්තොත් මහවැලි කැලණි කළු වලවේ මේ ගංගා මොන නම් වලින් ආවත් වතුර මුහුදට වැටුණාට පස්සේ එකම වතුරයි මුහුදු ජලය. අන්න ඒ වගේ තමයි බුදුදහම තුලත් කුලමල ભેද කියන එක නෑ. මොන රජ කුලෙන් ආවත් දුප්පත් කෙනෙක් ආවත් පහත් කුලයක ආවත් මේ කිසිම කෙනෙක් බුදුදහම තුලට ආවට පස්සේ ඔක්කොම සමන කියන නමට අයිති වෙන්නේ. මේ සිව්වන පිරිසට අයිති වෙන්නේ නෑ බුදුදහම තුල කුලමල ભેදයක් නැහැ. එහෙම තියනවා නම් කුලමල ભેදයක් ඒක ධර්මයේ නෙවෙයි බුදුදහම නෙවෙයි. ඒක අයිති වෙන්නේ නැහැ බුදුදහමට. ඊළඟට පින්නතුනි කොච්චර වතුර වැස්සත් කොච්චර ගංගාවල වතුර ආවත් කවදාවත් ඔබ අහලා තියෙනවද මුහුදට වතුර වැඩි කියලා? මුහුද ගොඩ ගලනවා කියලා අපි අහලා තියෙනවද? මුහුද ඉතිරෙනවා කියලා අපි අහලා නැහනේ. දැන් බලන්න මේ දවස්වල වහිනවා ගංගා ඉතිරෙනවා, ඇලවල් ඉතිරෙනවා, ඔයවල් ඉතිරෙනවා. හැබැයි මුහුද එහෙම වෙනවා කියලා අපි අහලා නැහැ. අන්න ඒ නිසා කොච්චර වැස්සත් කොච්චර වතුර ආවත්
මුහුදට වැඩි අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ වගේ ධර්මයේ තුල කොච්චර අය නිවන් දැක්කත් කොච්චර අය සෝවාන් සකුරුදාගාමි අනාගාමි වුණත් අඩු වැඩි වීමක් නැහැ ඕනතරම් නිවන් දකින්න යවස්ථාව තියෙනවා අනේ නිසා බුදුදහමට සිව්වන පිරිස කැමති අනිත් එක තමයි මුහුදේ වතුර ඔක්කොම එකම රසයි ලුණු රසය අනේ වගේ තමයි පහාරාද මේ සිව්වන පිරිස බුදුදහමට පැහැදෙන එක හේතුවක් තමයි මේ හැම ධර්මයේ සුවාසෝ ධර්මස්කන්ධයේ තුලම තියෙන්නේ නිවන නැමැති රසයේ කොහෙන් බැලුවත් කොතනින් ගත්තත් නිවන නැමැති රසයේ තියෙන. ඊළඟට පහාරාද කිව්වා මුලින් හත්වෙනි කාරණේ විදිහට වටිනා වස්තු තියෙනවා කියලා මේ මුහුද තුල ඒ නිසා කැමති කියලා. ඒක බුදුදහම තුල පැහැදිලි කරන බුදුහාමුදුරු මේ බුදුදහම තුලත් වටිනා වස්තු තියෙනවා. සත ඊරිදිපාද, ආර්ය අෂ්ටාංගික මාර්ගේ, චතුරාර්ය සත්‍ය වගේ වටිනා උතුම් නිවන් දකින්න පුළුවන් දෙලව සැනසීම උදා කර ගන්න පුළුවන් වටිනා වස්තු තියෙනවා. ඒ නිසා සිව්වන පිරිස බුදුදහමට කැමති. ඊළඟට අන්තිම කාරණේ වශයෙන් සඳහන් කළේ අද්භූත තැනක්. මුහුද කියලා කියන්නේ සාගරය කියන විශාල සතුන් ඉන්න තැනක්. අපි දැකලා තියෙන තර්මස්තු වගේ විශාල ශරීරය තියෙන සත්තු. නමුත් ඊට වඩා යොදුන් ගණන් ශරීරය තියෙන අමනුෂ්‍යයන් ජීවත් වෙනවා. ඒවා පියවිය හැට පේන්නේ නැහැ. හැබැයි අසුරයන්ට පේනවා. අනිත් වගේ අද්භූත තැනක් මුහුද කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ ධර්මයේ තුලත් එහෙමයි අද්භූත තැනක් වටිනා එමන විශාල සත්තු ජීවත් වෙන එමන විශාල වටිනාකමින් යුතු තැනක් ධර්මයේ කියලා කියන්නේ. ඒ නිසා මේ සිව්වන පිරිස බුදුදහමට කැමති. මෙන්න මේ විදිහට පින්නතුනි එදා පහාරාද සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ මේ පහාරාද කියන අසුරයාට සිව්වන පිරිස බුදුදහමට ඇලුම් කරන්නේ ඇයි කියලා පැහැදිලි කර දීලා තියෙනවා. ඒ නිසා ඔබ පැහැදුනේ බුදුදහමට මෙන්න මේ කරුණු අවබෝධ කරගෙනද? ඒක අපි අවබෝධ කරගන්නට ඕන. මේ කරුණු අවබෝධ කරගෙන ඔබ පැහැදුනා නම් පුද්ගලයන් නිසා යම්කිසි කාරණා නිසා ඔබ ධර්මයේ පිළිබඳව කලකිරීමක් ඇතිවන්නේ නැහැ. ධර්මය ගැන අවබෝධයක් ඇති කරගෙන ජීවත් වෙනවා නම් ඔබට ධර්මයේ පිළිබඳව සතුටින් ඒවා තේරුම් අරගෙන ධාරණය කරගෙන ජීවිතයේ සුවපත් කරගන්න පුළුවන්. එසේනම් ඔබේ ජීවිතය මේ උතුම් ධර්මයේ තුලින් ආලෝකමත් වේවා, දෙලව සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේ රසකර ගන්නට දෙන සියලු පුණ්‍ය ශක්තිය අද දවසේ මේ ධර්ම අනුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන සෑම දෙනා නමින් මියගේ සමටත් බණ අහපු ඔබ නමින් මියගේ සෑම දෙනාටමත් මේ පින් අයිති වේවා. ඒ අයගේ සංසාරගත ජීවිතය සූපත් කර ගනිත්වා අවසන බලාපොරොත්තු උතුම් නිවනින් සැනසෙන්නට මියගේ සමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරුවෝ ඔබ සමත් එවාගේම බණ අහපු ඔබ සියලු දෙනාමත් ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයත් කලට වේලාවට ආරක්ෂා කර දේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනු කර දේවා. මේ ස්වභාවික විපත් දුරු කර දේවා. රට සෞභාග්‍යමත් කර දේවා. දෙවියන්ගේ ආශිර්වාද ඔබ අප හැම දෙනාටම ලැබේවා. අවසන දෙවියෝද බලාපොරොත්තු වන්ට දුන උතුම් නිවනින් සැනසෙන්නටත් සියලු දෙවියන්ට මේ පින් හේතු වාසනා වේවා. ඔබ සෑම දෙනාටමත් මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, මායා ජයගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ කලා වූ පින්කම, මේ ධර්ම අනුශාසනාව ඔබට හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා. අද දින ධර්මදේශනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේටත් ධර්මය ශ්‍රවණය කළ ලෝකවාසී සැමටත් මේ පින් අනුමෝදන් වේවා. ආදරණීය දෙමාපියන්ටත් ඔබ අප සැම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහා අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලදී.